ඒක සැලසුම් කරලා තියෙන බව පැහැදිලිවම දැනට අනාවරණය වෙලා තියෙනවා. ඒ අනාවරණය වීම පස්සේ අපි මේ අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා. මාධ්‍ය වේදිකාව තුළ මේ සිදුවීම සම්බන්ධව යම් ප්‍රශ්න තියෙනවා නම් මේ අවස්ථාවේ විමසලා දැනගන්න පුළුවන්. මේ කියන්නේ මේක යම් කිසි දෙයකම සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකින් දෙකොටාසයක් අතර ඇති වූ වස්කාරි යම් කිසි මතභේදකාරී තත්ත්වයක්ද මේ? ඔව්, අපිට දැනට නිරීක්ෂණය වෙන විදිහට ඔවුන් මේ පිරිස අතර යම්කිසි ආකාරයක කාලයක් තිස්සේ තිබිච්ච මතභේදයක ප්‍රතිඵලයක් වගේ නිරීක්ෂණය වෙනවා. නමුත් අපිට ස්ථිරවම කියන්නට බෑ. පැහැදිලිව පේනවා විදේශීය රටක සිට මේ සංවිධානය කරලා තියෙනවා කියලා. ඔවුන් අතර තිබිච්ච යම්කිසි මතභේදයක ප්‍රතිඵලයක් විදිහට තමයි දැනට පෙනී ගොස් තියෙන්නේ. සිදුවීම සිදු අවස්ථාවෙන් අපි අදාළ දැනුම් දීම් කරා ඒ අංශවලට, විශේෂයෙන් මුගන්තොටුපළ ඇතුළු ඒ සීල ස්ථානවලට. නමුත් මෙතෙක් ඔවුන් ඒ රටින් බැහැරව ගිය බවට තොරතුරක් නැහැ. නමුත් අපි ආරක්ෂක අංශ සියලුම ශ්‍රී ලංකා පොලිසිය බුද්ධි අංශ වලට මේ පිළිබඳව දැනුම් දුන්නා. නමුත් මෙතෙක් එම ඔවුන් රටින් බැහැරව ගිය බවට තොරතුරු නැහැ. දැනට අපිට ස්ථිරවම අනාවරණ වීමක් නැහැ. නමුත් අපිට නිරීක්ෂණය වෙනවා මේ ඔවුන් ගමන් කර වෙඩි තැබීම සඳහා භාවිතා කර කාර් රථය අත්හැරදම යන අවස්ථාවේ ඔවුන් වෑන් රථයකට ගොඩ වෙලා තියෙන බව. ඉන් තවත් ප්‍රදේශයකට පලා ගිහිල්ලා තියෙනවා. ඒ ඔස්සේ කෙසේ වෙතත් අපි ඒ අවශ්‍ය විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා. පිස්තෝලයක් නෙවෙයි, රිවෝල්වර් අවියක් හමු වෙනවා. ඒ හමු වෙන්නේ මියගිය මේ වසන්ත පෙරලා කියන පුද්ගලයාගේ බිරිඳගේ යද්දෑගී තිබිලා තමයි හමු වෙන්නේ. ඒ දැනට පොලිසිය බාරයට අරගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනවා. මේ බලපත්‍ර ලබාගෙන තියෙන බලපත්‍ර සහිත රිවෝල්වරයක්ද නැද්ද කියන කාරණේ පරීක්ෂා කරගත යුතු වෙනවා. වෙනි සලකුණක් තියෙනවා මේ වෙඩි තැබු උණ්ඩ කොපුවල. නමුත් අපිට ස්ථිරවම කියන්නට බැහැ මොකක්ද කියන කාරණය. අකුරු තුනක් තියෙනවා KPI කියලා. ඒ ඔස්සේ අපි විමර්ශන කටයුතු සිදු කරනවා. නමුත් ඒක අපි ස්ථිරවම කියන්න බෑ මේ මොකක්ද කියන එක. අකුරු තුනක් තියෙන බව අපිට පැහැදිලි දැනට කියන්නට පුළුවන්. නමුත් අපි ඒ අකුරු තුනේ තේරුම මොකක්ද කියන එක මෙතෙක් අපිට අනාවරණය වෙලා නැහැ. මීට පෙර මෙම ස්ථානයේ වසර 8කට පමණ පෙර මෙම ස්ථානයේ වෙඩි තැබීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙම මේ ආකාරයට මොකද්ද මේ අද වෙඩි තැබීම සහ ඒ පසුගිය වෙඩි තැබීම අතර යම් කිසි සම්බන්ධතාවක් තියෙනවද? මොකද්ද අත්‍තරම වෙලා තියෙන්නේ? 2017 වර්ෂයේ මුල කාල සීමාවේ මගේ මතකයේ හැටියට මෙම මේ ස්ථානයේ සැලුන් එකක් තමයි තිබුණේ. ඒ ස්ථානයේ හිටපු ගැලියෙකුට වෙඩි තැබීමක් වෙඩි තබලා ඝාතනය කරලා තිබ්බා. ඒ සිද්ධියයි මේ සිද්ධියයි අතර යම් සම්බන්ධතාවයක් තිබෙන බව මෙතෙක් අනාවරණය වෙලා නැහැ. නමුත් මේ ඔබ කිව්වා හරි, මේ ස්ථානයේම තමයි මේ සැලුන් එක තුලම තුල සේවය කරපු ගැලියෙකුට තමයි ඒ කාලෙත් ඒ 2017 වර්ෂෙත් වෙඩි තබලා ඝාතනය කරලා තිබ්බේ. නමුත් ඒ සිදුවීම සහ මේ සිදුවීම අතර සම්බන්ධතාවයක් අපිට මෙතෙක් නිරීක්ෂණය වෙලා නැහැ. අපිට නිරීක්ෂණය වෙන ආකාරයට ඔහු තමයි ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ. ඒ වගේම ඔහුව ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි බව තමයි නිරීක්ෂණය වෙන්නේ. ගිනියාවි දෙකක්, කියන්නේ T56 වර්ගයේ ගිනියාවි දෙකක්ම රැගෙන යෑම තුළ අපිට නිරීක්ෂණය වෙන්නේ ඔහු ඉලක්ක කරගෙන ඒ වගේම ඔහු ඝාතනය කිරීම අරමුණින්ම මේ වෙඩිකරුවන් පැමිණලා තියෙන බව. වෙනදා ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයන් සිටින බව වාර්තා වෙනවා. අද එහෙම ආරක්ෂකයන් ඉඳලා නැද්ද? ඔහු සමග පැමිණි කීප දෙනෙක් සිටි බවට වාර්තා වෙනවා. නමුත් ඔහු ඒ ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ද යම්කිසි ආකාරයකට පෞද්ගලික ආයතනයකට මුදල් ගෙවල ලබාගත් ආරක්ෂක නිලධාරීන්ද කියන කාරණය තවම දුරටත් අපි සොයා බලනවා. මේක ඉස්සරවම අනාවරණය වෙලා නැහැ. නමුත් ඔහු සමග පැමිණි කීප දෙනෙක් මේ ස්ථානයේ ඉඳලා තියෙනවා.
මේ ගාතන අපි සැසුන් සාගත කරල දීන කියෙන වාර්තාය නොමේ නව දුරකතන විශේෂනවලටම අහුවෙලා තියනද තැන කවර ඔත්තු බැලපු හෙම අහුවෙලා තියනොද මෙතෙක් අපිට අනාවරණය වෙලා නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් මේ වගේ සිද්ධියක අපි තියෙන ප්‍රායෝගික අත්දැකීම තමයි එම ස්ථානයක යම් කිසි කෙනෙක් ඒ සම්බන්ධයෙන් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමක් වෙඩිතැබීමට පෙර සිදු විය යුතු වෙනවා. ඒ නිසා අපි ඒ ඔස්සේත් විමර්ශන කටයුතු කරනවා. නමුත් ඒක එහෙමමයි කියලා කියන්නට බෑ. විමර්ශනයකින් පස්සේ තමයි අපිට හරියටම කියන්න පුළුවන් මොකක්ද ඒ ස්ථානයේ සිදු වුණු කාරණය, කවුරුන් හෝ ඇවිල්ලා තිබුණාද නැද්ද කියන එක. මේ පළපුරුදු වෙඩික්කරුවන් කියලා පෙනෙනවා. ඒක හරියටම කියන්න බැහැ ඔවුන් කියලා. නමුත් ඔබ කියනවාගේ යම්කිසි පළපුරුත් අත්දැක් නිරීක්ෂණය වෙනවා. එනම් බොහොම ස්තුතියි සියලුම මාධ්‍යවේදී මහත්මාන්තින්ට.